අයිබුවන් මේ ඔටෝහබ් මේ වරුද්ද මුලදී මම ඔටෝහබ් YouTube channel එකෙන් කියපු දේ තමයි විශේෂයෙන්ම ස්පෝර්ට්ස් කාර් ගැන ටිකක් වැඩියෙන් කතා කරනවා කියලා. ඉතින් subscribers ලා 50000න් පස්සේ එක දිගටම SUVs ටිකක් තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් වෙනසකටත් එක්ක තවත් ස්පෝර්ට්ස් කාර් එකක් ගැන අද කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම මේක ප්‍රායෝගිකව එදිනදා භාවිතා කරද්දී කොච්චර පහසුද කියන එක තමයි අද මේ වාහනේ මම ගෙනල්ලා ඔයගලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේකේ power එක මේකේ sports experience එක ගන්න පුළුවන් කොහොමද? ඒ වගේම මේක convertible කාර් එකක්. ඉතින් ඒ experience එක කොහොමද වගේ දේවල් ගොඩක් කතා කරන්න යනවා. ඉතින් අටක් ගාලෙන් video එකට මේ Auto Hub. I know you told your friend you're not okay, and tell me what's wrong and why you never said you felt that way. Guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to gray as you fade away, as you fade away. Yeah, I'm about to fade away, cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay. Just let me be me and I'll stay out of your way. I can see the way you look at me, I'm such a disgrace. I never really asked to be brought into this place. You wanna love me, well then baby I have a taste. All the highs and the lows, no, you'll never be the same. I don't really wanna hurt you, but I can't control the pain. If you're sticking by my side, maybe we could be okay. Okay, okay, maybe you could be the change I need today. I promise that I've never felt this way. I really hope that you will choose to stay through all the pain. I know you told your friend you're not okay, and tell me BMW 2 series එක design කරලා තියෙන subcompact executive car කියන category එකේ. ඉතින් ඒක හින්දා වෙන්න පුළුවන් මේක ටිකක් වැඩිපුර ඉඩකඩක් තියෙන. ඉතින් මේක manufacture කරන්න පටන් ගන්නේ 2014. ඒ කියන්නේ මේක first generation එක market එකට එන්නේ 2014. අද වෙනකොටත් මේකේ first generation design එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ පළවෙනි generation එක අපි ඉන්නේ. ඉතින් ඒ වගේ දේවල් තමයි මේක history එක ගැන කතා කරන්න තියෙන්නේ. 218 එකේ windscreen එකේ විශේෂ දේවල් කතා කරන්න නැහැ. ඒ වගේම මේක බොනට් එක සාමාන්‍ය කූපේ කාර් එකක් වුණත් එහෙම නැත්නම් ස්පෝර්ට්ස් කාර් එකක් වුණත් මේක සාමාන්‍ය කාර් එකක දිගකින් සමන්විත වෙනවා. මම බැලුවා අනෙක් වාහනත් එක්ක compare කරලා මේකේ දිග මෙහෙම බලද්දි සාමාන්‍ය වාහනයක දිගට හා සමානයි මේකේ බොනට් එකේ දිග. ඒ වගේම මේක සාමාන්‍ය emblem එක අපිට දීලා තියෙනවා. ඒ වගේම ඕගලන්ට පේනදි kidney wheels දීලා තිනවා. BMW වලට ආවෙනික වෙච්ච ඒ වගේම M Sport වලට unique වෙච්ච මේ design එකත් බලා ගන්න පුළුවන් වෙනවා. ඕගොල්ලෝ M Sport ලව කෙනෙක් නම් මේක න අනිවාර්යයෙන්ම දන්නවා. ඒ වගේම headlight එකට කිව්වොත් මේකේ LED project lamps දීලා තිනවා. Twin project lamp සාමාන්‍යයෙන් ඒකට BMW වල unique වෙච්ච light එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. LED ring lights දෙකුත් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම එතනින් පල්ලෙහාට આવොත් ඕගලන්ට පේනවා ඇති මේකේ අපිට BMW වලට unique වෙච්ච ඒ bump එක තමයි design කරලා තියෙන්නේ. ගොඩක් හොඳ ground clearance එකකුත් එක්ක මේක wheel එක 18 inch. ඒ වගේම low profile tire එකක් දීලා තියෙනවා. සාමාන්‍ය sports car වල cornering වගේ ගණන් ඉදදී මේ වගේ low profile tire එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මේකේ M Sport wheel එකක් දීලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති BMW logo එක වගේම M Sport logo එකක් දීලා තියෙනවා. මම විශේෂයෙන්ම Porsche වල කතා කරපු දෙයක් තමයි අපිට brand කරපු caliper covers දීලා තියෙනවා. ඉතින් අපිට මේකෙත් M Sport කියලා brand කරපු caliper cover එකක් බලා ගන්න පුළුවන් sports වාහනයක් විදියට. Fender එකට આવොත් අපේ M Sport logo එක fender එකෙත් දීලා තිනවා. ඊට අමතරව wing mirror ඒ වගේම power and retractable mirror options මේක දීලා තිනවා. මේක auto folding window option එක නම් ලබන්නේ නැහැ අපිට. ඊට පස්සේ පිටිපස්සට ආවොත් ඕගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ antenna එකක් දීලා තිනවා. සාමාන්‍ය unique design එකක් මේ වාහනේට. ඉතින් ඒ වගේ දේවල් තමයි side එක කතා කරන්නේ. ගොඩක් simple. නමුත් සාමාන්‍ය sedan වාහනයක තියෙන දිගම මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. රියර් view එකත් ගොඩක් simple. මේකේ convertible top එක store වෙන්නේ මෙන්න මේ කොටසයි. අපි ඒක ඉස්සරහදි කතා කරමු. ඒ වගේම අපිට top mount brake light එකක් මෙතනින් දීලා තිනවා. ඒ වගේම අපිට සුපුරුදු tail light එක මේ විදිහට දීලා තිනවා. මේක full LED tail light එකක්. ඒ වගේම මේක දකුණු අත පැත්තේ 218i කියලා මේක brand කරලා තිනවා. මේකේ brand එකේ නැත්තම් මේකේ model එක. ඒ වගේම BMW logo එකක් දීලා තිනවා. bump එකට આવොත් bump එකත් සාමාන්‍ය BMW වලට ආවෙනික bump එකක් තියෙන reflectors දෙකක් එක්ක මේ වගේ parking sensors එක්ක colors දෙකකින් මේක design කරලා තිනවා. ඔයගලන්ට පේනවා
මේක බූට් ඒරියා ඕපන් කරන්න ක්‍රම දෙකයි අපේ ටේල් ගේට් එකේ වගේම අපේ කී එකේ ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ සාමාන්‍යයෙන් වෙන වාහනවල අපිට කී එකේ තියෙන බටන් එක ඕපන් කරාම මේක සම්පූර්ණයෙන්ම ඕපන් වෙනවා නමුත් මේ වාහනේ මේක අන්ලොක් වෙනවා විතරයි අපිට මේක අතින් මේ විදිහට ඕපන් කරන්න ඕනේ ඉතින් මේකේ ලීටර 390ක බූට් කැපැසිටියක් තියෙනවා ඉතින් ඔයගොල්ලෝ හිතන්න මේක ස්පෝර්ට්ස් කාර් එකක් නෙවෙයි නැත්නම් කූපේ වාහනයක් විතර තමයි ඉස්සරහට පේන්නේ ඉතින් ගොඩක් දෙනෙක්ට වැරදි මතයක් තියෙනවා හැම ස්පෝර්ට්ස් වාහනෙම ඉඩ නැහැ එහෙම නැත්නම් ඒක ඩේලි පාවිච්චි කරන්න බැහැ වගේ හැඟීමක් දැනෙනවා ඉතින් නමුත් මේකේ අපිට එහෙම අපහසුතාවයක් නැහැ ඔයාලට පේනවා ඇතුළේ ලයිට් එකකුත් දීලා තිනවා ඒ වගේම මෙන්න මේ වගේ ටෙදරින් පොයින්ට්ස් දීලා තිනවා ඔයාලට පේනවා ඇති මෙතන මොනවා හරි තියලා අපිට net එකක් දීලා තිනවා මේ net එකෙන් කවර් කරන්න පුළුවන් මේ හැම විසිවෙන්නේ නැතුව ඒ වගේම මේ වගේ ස්ටෝරේජ් nets මෙතනින් දීලා තිනවා සාමාන්‍ය sedan වාහනයක වගේම අපිට medipack එකකුත් මේකේ දීලා තිනවා ඒ වගේම වංගත බැටරියොත් ඔයාලට පේනවා ඇති පවර් අවුට්ලට් එකකුත් මෙන්න මේ විදිහට දීලා තිනවා ඉතින් ඒ වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ මේකේ පල්ලෙහාට ගියොත් මේක පල්ලෙහා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ බැටරිය එක. ඉතින් අපිට මේකේ බැටරි කමවුන්ට් කරලා දෙන්නේ මේක පිටිපස්සේ කොටසේ. ඉස්සරහා අපිට බැටරියක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේකේ තියෙන 12 volts බැටරිය පිටිපස්සේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් තමයි බූට් එකේ කතා කරන්න තියෙන්නේ. එන්ජින් බේක ඕපන් කරන්න යන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අපිට කිසිම ලොක් එකක් රිලීස් කරන්න නැහැ මේ විදිහට නිකම්ම මේක උඩට යනවා ඩිගී ෂොක්ස් දෙකක් තියෙන හින්දා අපිට මේකේ ජැක් එකක් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේකේ 1.5 ලීටර් 3 සිලින්ඩර් ට්වින් ටර්බෝ එන්ජින් එකක් තියෙන මේක ට්වින් පවර් ටර්බෝ කියලා ඩිසයින් එකක් කරලා තිනවා එහෙම නැත්නම් ඒ විදිහට බ්‍රෑන්ඩ් කරලා තිනවා ඒ වගේම මේකේ නිව්ටන් මීටර 220ක ටෝක් එකක් දීලා තිනවා ඒ වගේම හෝස් පවර් එක 136ක් විදිහට තමයි මේකේ දැක්වෙන්නේ ඉතින් ගොඩක් හොඳ පවර් එකක් තියෙනවා මේ වගේ වාහනයක් විදිහට සාමාන්‍ය BMW කම පර්ෆෝමන්ස් පැත්ත ගැන විශේෂයෙන්ම බලනවා ඉතින් ඒ වගේ එන්ජින් එකක් තමයි ඩිසයින් කරලා තින්නේ ඊළඟට මම මේකේ නගින්නම් ඉන්ටීරිය සයිඩ් එකට එහෙම නැත්නම් මේක රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකට මම ඉස්සෙල්ලාම නගින්නම් මෙන්න මේ විදිහට තමයි නගින්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතනින් අපිට ලොක් එකක් දීලා දිනවා මේ ලොක් එක මේ විදිහට රිලීස් කරලා අපිට පුළුවන් පිටිපස්සට නගින්න මම මේ කම්පයර් කරනවා BMW i8 එකත් එක්ක ඉතින් i8 එකත් එක්ක සලකලා බලද්දි ඇත්තටම මේ ගොඩක් හොඳ ඉඩක් තියෙනවා මොකද i8 එකට නගින්නත් මට ටිකක් අමාරු නෑ එදා නමුත් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති උපරිම පස්සට සීට් එක අරගෙන උනත් මගේ කකුල ගැටෙන්න ගැටිලා හරි පහසුවෙන් යන්න පුළුවන් එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති අපිට අවශ්‍ය විදිහට මේ මට්ටමින් උනත් යාර ගොඩක් පහසු විදිහට දෙන්නෙක්ට යන්න පුළුවන් සාමාන්‍යයෙන් මම වගේ උස කෙනෙක්ට මේ විදිහට යන්න පුළුවන් නම් අනිවාර්යෙන් මිටි කෙනෙක්ට නම් ගොඩක් හොඳට මේක යන්න පුළුවන් ඒ වගේ තමයි රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක ඩිසයින් කරලා තින්නේ ඒ වගේම හාමන් කාඩ්නලා ටියුන් කරපු සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා ස්පීකර්ස් දෙකක් පිටිපස්සට දීලා දෙනවා ට්විට් එකක් සහ ස්පීකර් එකක් ඒ වගේම කප් හෝල්ඩර්ස් දෙකක් දීලා දෙනවා තවත් විශේෂම දෙයක් තමයි මේකේ එකේ AC zone එකකුත් පිටිපස්සට දීලා දෙනවා ඉතින් ඔයගොල්ලෝ බලන්න මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකට කොච්චර ලොකු සැප පහසුවක් දීලා දිනවද කියලා ඒ වගේම 12 volts out එකකුත් මෙතනින් දීලා තියෙනවා තවත් විශේෂ දෙයක් කියනවා නම් මේක ඇත්තටම සෙඩාන් වාහනයක් වගේ මට දැනෙන්නේ මොකද මේ විදිහට ස්ටෝරේජ් nets එමත් මේක දීලා දෙනවා පිටිපස්සේ ඉතින් හෙඩ්රස් දීලා දෙනවා ගොඩක් හොඳ පහසුවෙන් යන්න පුළුවන් මේක ස්පෝර්ට්ස් කාර් එකක් එහෙම නැත්නම් කූපේ ඩිසයින් එකක් වුණාට ඔයගොල්ලන්ට පේනවා ඇති කොච්චර ඉඩ පහසුවක් එහෙම නැත්නම් කොච්චර පහසුකමක් මේක රියර් පැසෙන්ජර්ස් ලාට දීලා දෙනවා කියලා මම මේකෙන් එලියට බහිනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට පිටිපස්සේ පැසෙන්ජර්ස් ලාට පහසුවෙන් එළියට බහින්න පුළුවන් කිසිම අපහසුවක් නැහැ විශේෂයෙන් මම මේක කැම්පයා කරේ BMW i8 එකත් එක්ක. ඉතින් ඒකත් එක්ක බලද්දී ඇත්තටම ගොඩක් හොඳයි. ඒකට වැඩිය ගොඩක් හොඳයි. මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක පැසෙන්ජර්ස් ලාට පහසුවෙන් යන්න පුළුවන්. මම නගිනවා මේකේ ෆ්‍රන්ට් පැසෙන්ජර්ගේ සීට් එකට. ඉස්සෙල්ලා මම ඒකට නගින්නම්. එතකොට මට මේක ගොඩක් හොඳට විස්තර කරන්න පුළුවන්. පළවෙනිම මේකේ ඩෑෂ්බෝඩ් ඩිසයින් එක ගැන කතා කරද්දී විශේෂයෙන් කියනොත් මේ කන්වර්ටබල් කාර් එකක්. එහෙම නැත්නම් මේක අපිට වහලේ අරගෙන යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් සමහරවිට බයික් එකක් වගේ. ඒ කියන්නේ මේකේ ඩස්ට් එක රැඳෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒකට ගැළපෙන්න තමයි මේක ඩිසයින් කරලා තින්නේ. මේක ලෙදර් ස්ටිචින් වගේ ඩිසයින් වෙන විදිහට ප්ලාස්ටික් වලින් තමයි මේක ඩිසයින් කරලා තින්නේ. ඒ වගේම සෙන්ටර් ස්පීක එකක් දීලා තිනවා. ඒ වගේම හෙඩ් අප් ඩිස්ප්ලේ එකක් ඕගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේක ඩිසයින් එක ගැන කතා කරොත් තවත් මැටීරියල්ස් කිහිපයක් මේක යොදා ගන්න තියෙනවා. ඒ වගේම AC කවුල්ස් normal ඉදිරි ඩිසයින් කරලා දෙනවා. BMW වලට යුනික් වෙච්ච ඩිසයින් එක තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆ්‍රන්ට් පැසෙන්ජර් ගැන කතා කරනවා. ඕගලන්ට පේනවා ඇති ගොඩක් හොඳ ඉඩකඩක් තියෙනවා. සාමාන්‍යයෙන් පිටිපස්සේ පැසෙන්ජර්ට ඉඩ මදි නම් ඕගලන්ට පුළුවන් මේ විතර මේක ඉස්සරහට ගන්න. මේක ඉස්සරහට ගත්තත් ඕගලන්ට පේනවා ඇති ෆ්‍රන්ට් පැසෙන්ජර්ට කිසි බාධාවක් නැහැ. තවත් ඉඩ තියෙනවා. ඉතින් පිටිපස්සේ ඉඩ තියාගෙන මම මේ කියන්නේ. ඉතින් මේ විදිහට තමයි මේක ඉඩකඩ ගැන කතා කරන්න තියෙන්නේ. සෙන්ටර් කන්සෝල් ඒරියා එකට යනවා නම් මෙන්න මේ විදිහට ඇවරේජ් මට්ටමක ආම් රෙස්ට් එකක් දීලා තියෙනවා. ඕගලන්ට පුළුවන් මේ විදිහට මේක ඕපන් කරන්න. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. USB out එකකුත් අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව සිම්පල් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි විශේෂම දේ. සාමාන්‍යයෙන් මේ වාහනේ විශේෂම දේ කතා කරන්න යන්නේ දැන්. මේක කන්වර්ටබල් වාහනයක් විදිහට මේකේ කන්වර්ටබල් টොප් එක සකසන්නේ සහ අකුලන්නේ මේ බටන් එකෙන්. මෙන්න මේ විදිහට තමයි ඒක අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඕගලන්ට පේනවද දැන්?
දැන් මම මේක වහලා ඉන්නේ. ඉතින් මේ කන්වර්ටබල් ටොප් එක වැහුවට පස්සේ තවත් විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා. ඒක තමයි මම මේකේ පිටිපස්ස සීට්ස් වලට නැග්ගේ මේ කන්වර්ටබල් ටොප් එක අකුලලා. එතකොට ටිකක් පහසුයි මේක පිටිපස්ස සීට්ස් වල නගින්න. හැබැයි කන්වර්ටබල් ටොප් එක දාලා තියෙද්දි චුට්ටක් අමාරුයි නගින්න. නමුත් ඉඩකඩ ඒ විදිහටම තියෙනවා. නමුත් හෙඩ් රූම් එකේ යම් කිසි අඩුවක් තියෙනවා මේ කන්වර්ටබල් ටොප් එක නැවත සව කරලා තියෙද්දි. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ කතා කරන්න තියෙන්නේ. ඒ වගේම ඊළඟට තියෙනවා අපි යම් එක සෙන්ටර් කන්සෝල් ඒරියා එකට අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් කන්ට්‍රෝල් ඒරියා එක තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕගලන්ට පේනවා දැන් මේක අපිට අපේ සියලුම කන්ට්‍රෝලර්ස් බලා ගන්න පුළුවන් වෙනවා. අපිට මීඩියා ඇක්සස් කරන්න පුළුවන්, අපේ මැප් එක, නැවිගේෂන්, ඒ වගේම මෙනු එක වගේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ඒ වගේම මේ වගේ නැවිගේෂන් කී එකක් තියෙනවා. අපිට පහසුවෙන් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපිට මෙතනට අත ගන්න ඕනේ නැහැ. නමුත් මේක විශේෂයෙන්ම මේක හෙඩ් අප් ඩිස්ප්ලේ ගොඩක් උඩින් තියෙන. ඉතින් මේකට අත ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපේ ආම් රෙස්ට් එකේ අත තියාගෙනම මේක කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම BMW වලට යුනික් වෙච්ච ගිය නොබ් එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඕගලන්ට පේනවා ඇති. ඉතින් ඊට අමතරව අපේ ඩ්‍රයිවර් මෝඩ්ස් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඩ්‍රයිවර් මෝඩ්ස් හතරක් තියෙනවා. Eco Pro, Sport සහ Sport Plus විදිහට. ඒ වගේම normal mode එකකුත් තියෙනවා. ඒ ඩ්‍රයිවර් මෝඩ්ස් වෙනස් කරන ස්විචස් තමයි මෙතනින් අපිට දීලා තියෙන්නේ. ඒ වගේම ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් බටන් එක දිනවා සාමාන්‍ය සුපුරුදු විදිහටම. ඉතින් ඉස්සරහට આવොත් මෙයාගේ ස්ටෝරේජ් එකක් තියෙනවා. අපිට මෙතනින් ෆෝන් එකක් වගේ තියාගෙන යන්න පුළුවන්. ඉතින් මේකට ෆෝන් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතන පවර් අවුට්ලට් එකකුත් ඕනේ. මොකද අපේ ෆෝන් එක චාර්ජ් කරගන්න. ඉතින් මේ පවර් අවුට්ලට් එක දීලා තින්නේ මෙන්න මෙතන. මෙතන කප් හෝල්ඩර්ස් දෙකත් එක්ක තමයි පවර් අවුට්ලට් එක දීලා තින්නේ. ඉතින් මම ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරන්නේ මේක AC control area ගැන කලින් කතා කරේ නැහැ. මේ තියෙන AC control area එක සාමාන්‍ය design එක තියෙනවා. ඒ වගේම මේක ඔක්කොම physical knobs තියෙනවා. ඉතින් අපිට අතට අහු වෙනවා. touch system මොකුත් නැහැ. ඉතින් ඒක ගොඩක් වැදගත් sports car එකක් විදියට. ඊට අමතරව මේක අපිට CD load එකක් එතන උඩින් දීලා තිනවා. ඔයගලන්ට පේනවා ඇති. මේ විදිහට තමයි ඒ කන්ට්‍රෝල් ඒරියා එක ඩිසයින් කරලා තියෙන්නේ. මම කලින් පෙන්නපු හෙඩ් අප් ඩිස්ප්ලේ එක තමයි ඊළඟට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම යනවා මෙතන ඉඳන්ම මේක ස්ටීරින් වීල් එකට. ඔයගලන්ට පේනවා ඇති මේක ස්ටීරින් වීල් එක ලෙදර් රැප් ස්ටීරින් වීල් එකක් තියෙන්නේ. BMW ලෝගෝ එක දීලා තිනවා. ඒකේ එයාබෑග් එකක් දීලා තිනවා. මේක M Sport version එකක්. මම මුලින් කිව්වා වගේම ඔයගලන්ට පේනවා ඇති M Sport ලෝගෝ එක මේකේ දීලා තියෙනවා. මල්ටි ෆන්ක්ෂන් ඔප්ෂන් එක ගැන කතා කරද්දී විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ මල්ටි ෆන්ක්ෂන් ඔප්ෂන් එකේ අපේ ක්‍රූස් කන්ට්‍රෝල් අපිට හුරු දකුණු අත පැත්තට ඇවිල්ලා. නමුත් මේකේ ක්‍රූස් කන්ට්‍රෝල් වම් අත පැත්තට ඇවිල්ලා දිනවා. අපේ normal controllers ටික දකුණු අත පැත්තෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේකේ මීටර් පැනල් එක ගැනත් මම ඊළඟට මෙතන ඉඳන්ම කතා කරනවා. ඔයාලට පේනවා ඇති ටිකක් digital driver display එකක් විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේක analog meter එකක්. නමුත් මේ design එක ගොඩක් ලස්සන විදිහට කරලා තියෙනවා. මේකේ වම් අත පැත්තේ speedometer එක, ඒ වගේම දකුණු අත පැත්තෙන් RPM meter එක දීලා තිනවා. වගේම පහලින් පොඩි display එක අපේ informations ගොඩක් බලා ගන්න පුළුවන් අපිට සුපුරුදු විදිහටම. ඒ වගේම දකුණු අත පැත්තේ කෙළවරට ගියොත් ඔයාලට පේනවා ඇති අපේ headlight controllers වගේ දේවල් තමයි එතනින් දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ අපිට මේ BMW 218 එකේ. ඉතින් කාලයකට පස්සේ අපි ස්පෝර්ට්ස් කාර් එකක් ගැන තමයි කතා කළේ. ඉතින් SUVs බලලා මහන්සියලා ඉඳන් තමයි ස්පෝර්ට්ස් කාර් එකක් ගෙනාවේ. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති ස්පෝර්ට්ස් කාර් එකක් උනාට, එහෙම නැත්නම් මේ වගේ කන්වර්ටබල් කාර් එකක් වුම ගොඩ දෙනෙක් හිතන්නේ මේකේ ඩේලි යූස් කරන්න බෑ, හදිස්සියකට වඩුමුට්ටුවත් මේක දාගෙන යන්න බෑ කියලා. නමුත් ඒකට හොඳ විසඳුමක් කියලා ඕගොල්ලන්ට මේක හිතෙනවා ඇති. ඉතින් සුපුරුදු විදිහට මම මේක ගත්තේ මහින්ද එන්ටර්ප්‍රයිසස් එකකින්. ඉතින් ඕගොල්ලන්ටත් විශ්වාසවන්තව වගකීමක් ඇතුව සාධාරණ මිලකට වාහනයක් ගන්න මේ නම්බර්ස් වලට කෝල් කරලා විස්තර දැනගන්න පුළුවන්. වගේම ඕගොල්ලන්ගේ ඩ්‍රීම් vehicle ගෙන්වා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේම ලේටස් වාහන, එහෙම නැත්නම් අලුත් වාහන, ඒ වගේම අලුත් වාහන සම්බන්ධ දේවල් හැම දෙයක්ම ඔටෝ හබ් YouTube channel එකෙන් බලන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම බලන්න අපේ YouTube channel එක subscribe කරන්න, අපේ Facebook එක like කරන්න, අපේ Instagram එක follow කරන්න, ඒ වගේම hasita 9 double 5 Instagram එකත් follow කරන්න. සිංහලෙන්ම වාහන ගැන දැනගන්න මේ